ස්වාමීන් වහන්සේ රට ජාතිය වෙනුවෙන් මිනිස්සු ඝාතනය කරන්නට සිදුවන පුත්කලෙකුගේ ඊළඟ ප්‍රතිසන්දිය පිළිබඳව කියන්නට පුළුවන් කුමක්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් මේ උත්තරේ මතභේදාත්මක උත්තරයක් වෙන්න පුළුවන්. නමුත් මතභේදයක් වුණාද නැද්ද කියන කාරණේ මට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි දේශනා කරන්නේ. රට ජාතිය උදෙසා එහෙම නැත්නම් ආගම උදෙසා එහෙම නැත්නම් දේශය ආගම රට ජාතිය මේ මොනවා උදෙසා ද්වේෂය සකස් කරගත්තත් ඒක ද්වේෂයමයි නෝන. එනිසා ද්වේෂයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුවක්කු අතට ගත්ත කඩු අතට ගත්ත දුමුහි අතට ගත්ත අය යුද්ධ කරන්න ගිහිල්ලා මැරුණොත් ඒ අය මැරිලා යන නිරේ නමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවැනි නිරයක් තියෙනවා. එනිසා ද්වේෂයෙන් අපි අවසාන චුතිසිත සකස් වුණා නම් ද්වේෂයට අදාළයි ප්‍රතිසන්දි ලබන්නේ. ඒක රට ජාතිය උදෙසාද එහෙම නැත්නම් කොහොමද කියන කාරණේ තේරුමක් නැහැ. අපේ කැපකරුවෙක් හිටියා. ඒ කැපකරුව ඇවිල්ලා මහත්ය ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ, "මෙයා හාමුදුරන්ට හරිම ආදරේ." ඉතින් හාමුදුරන්ට ආදරේ නිසා මෙයා ගිහි අයත් එක්ක කේන්ති ගන්නවා. දැන් එයා ඔය ඈත දුෂ්කර පළාතක ඉන්නේ. ඉතින් ඒ කුටි වලට හාමුදුර ආවම මෙයා තමයි පාරට ගෙනල්ලා බස් එක නැග්ගන්නේ. ඉතින් බස් හුඟා දුර්වලයි ඒ පැත්තේ. ඉතින් එන වාහනයකට අත දානවා. ඉතින් අත දාලා වාහනේ නතර කළේ නැත්නම් හොඳටම මෙයා බයිනවා. තනියම බයිනවා ඉතින්. ඉතින් එහෙමම බැන බැන මෙයා හා ස්වාමින් වහන්සේලාගේ යහපත උදෙසා අප්‍රමාණව කේන්තිය සකස් කර ගන්නවා නෝනා. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම මෙයා මේ එක හරිම දක්ෂභාවයක් කියලා හිතන්නේ. එයා හිතන්නේ මම හාමුදුරුව නිසයි කේන්ති සකස් කරගන්නේ. එනිසා ඒක යාට පිනක් කියලා. එයා එහෙම හිතන්නේ. එතන මේ ස්වාමීන් වහන්සේගේ යහපත උදෙසා නෑ කේන්ති ගන්න. එතකොට එයා හිතන්නේ ඒක යාට පිනක් කියලා. නමුත් ස්වාමීන් වහන්සේලා උදෙසා වූ ස්වාමීන් වහන්සේලාට යහපත කරන්න ගිහිල්ලෝ එයා ද්වේෂයක් සකස් කරගන්නවා නම් ඒක ද්වේෂයමයි නෝනා. ඒ ද්වේෂයට අදාළ විපාකය එයාට උරුමයි. ස්වාමීන් වහන්සේලා උදෙසා කළා කියන කාරණයක් අදාළ නැහැ. ඒ නිසා කොතනදි හෝ රට ජාතිය උදෙසා හෝ නෝනා අපි ද්වේෂය සකස් කරගන්නවා නම් තුවක්කුවක් පත් වෙන නම් ද්වේෂය තියෙනවා නේද? පලි ගැනීම, මරා ගැනීම, විනාශ කිරීම කියන කාරණා සකස් වෙනවා. ඉතින් ඊට අදාළව තමයි චුස්සිත සකස් වෙන්නේ නේද? දැන් එහෙම කියද්දි කෙනෙක් කියන්න පුළුවන් දුටුගැමුණු රජුරෝ මෙච්චර යුද්ධ කරලා කොහොමද දිව්‍යතලයට ඉපදුනේ කියලා. නමුත් දුටුගැමුණු රජුරෝ කියන්නේ නෝනා එයාගේ එක පැත්තක්. එයාගේ පටු වෙන වෙන බලාපොරොත්තු තිබ්බේ නැහැ. අවංකවම රට, අවංකවම ජාති, අවංකව ආගම කියන බලාපොරොත්තු එයාට තිබ්බේ. ඒක එකක්. දෙවනි කාරණේ දුටුගැමුණු රජුරු කියන්නේ අප්‍රමාණ විහෙර විහාරයන් හදපු රජ කෙනෙක්. ඒ වගේම එදා යුගයේ රහතන් වහන්සේලා දසදහස් ගානකට දන්පැන් පූජා කරපු රජ කෙනෙක්. ඒ නිසා එයාගේ පිටිපස්සේ ශක්තිමත් කුසල් තිබෙනවා. ඉතින් ඒ නිසා එයා මැරෙන වෙලාවේ අර ප්‍රාණඝාතයට අදාළ චිත්තයක් නෙමෙයි සකස් වුනේ. අර වගේ ශක්තිමත් කුසලයක් තමයි එයාට මැරෙන වෙලාවේ උපාදානයට ආවේ. ඒ ශක්තිමත් කුසලයට අදාළව එයා සස්ත්‍රීක දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබුවා. නමුත් ඒ අද කාලේ එහෙම වෙන්න බැහැ නෝනා. මොකද ඒ වගේ කුසල් සම්පත් තියෙන අය අද අඩුයි. අද රහතන් වහන්සේලාට දන් දෙන්න එහෙම නැත්නම් ඔය වගේ මේ කිසිම බාහිර මේ අරමුණකින් තොරව බෙහෙර විහාර හදන්න ඔය නිකත්වයකට අපි යන්නේ නැහැ. එනිසා ඒ කුසල් ශක්තිය අඩු නිසා අද නෝනා අපිට එවැනි ශක්තියක් මතු කරලා ගන්න බැහැ. නමුත් ආරක්ෂක හමුදාවෙන්ගේ කටයුතු කරලා යුද්ධයේ හේතුවෙන් හෝ සාමාන්‍ය හේතුන් නිසා මැරිලා දිව්‍යාත්ම ලැබපු අයත් ඉන්නවා නෝනා. මොකද ඒගොල්ලෝ හුඟක් වෙලාවට හමුදා සේවය වගේම ආගමික කටයුතු වලටත් මුල් තැන දීලා කටයුතු කරපු අය. හමුදා සේවයත් එයා ගොඩාක් කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කරපු අය. නමුත් එවැනි අය මැරිලා දෙවිවරු වෙලා ඉපදිච්ච අවස්ථා තියෙනවා. ඒ වගේමයි එවැනි අය මැරලා සර්ප කුලේ ඉපදිච්ච අවස්ථා තියෙනවා. මොකද සර්ප කුලය කියන්නේ ද්වේෂයට අදාළව ඉපදෙන තැනක් තමයි. ඒ නිසා එවැනි අය මැරලා එවැනි කුලවල ඉපදිලා තියෙනවා. දිව්‍ය කුලවල ඉපදිලා තියෙනවා. ඒක තීරණය වෙන්නේ අවසාන සකස් වෙන චුතිසිතට අදාළ වෙනවා. චුතිසිත අවසාන සකස් වෙද්දී ඒක දක්ෂභාවයෙන් නිවැරදි ආකාරයෙන් සකස් කරගන්න නම් එතනදිත් නෝන අපි සද්ධාව තුල සීලය තුල ශක්තිමත් වෙලා ඉන්න වෙනවා. ඉතින් ඒ දෙයන් ශක්තිමත් වුණොත් මොකක් හෝ හේතුවක් නිසා අවසාන චිත්‍ර ශක්තිමත් කරගන්න හැකියාව තියෙන ඒත් නුන යුද්ධයකදී නම් මට නම් හිතන්න බෑ ඒක වෙයි කියලා. යුද භූමියකදී වෙන මරණයකදී හැම වෙලාවම ද්වේෂයත් එක්කයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මොකද තමාගේ ජීවිත ආරක්ෂාව උදෙසා ඒ විදිහට යාට ද්වේෂයත් එක්ක කටයුතු කරන්න වෙනවා. එහෙම නැතුව හමුදාවේ එක්කෙනා නිවාඩුවට ගෙදර ගිහින්නයිද්දී එහෙම නැත්නම් පෙන්ෂන් ගිහින්නයිද්දී මැරෙන අවස්ථාවලදී ඒ තත්ත්වේ වෙනස්. නමුත් යුද භූමියේදී හුඟක් වෙලාවට ද්වේෂය කියන කාරණය මතුවලා එනවනවා. ද්වේෂය යුද භූමියේදී මතුණා කොතන මතුණා අර මං කිව්වේ ස්වාමීන් වහන්සේලා නිසා අපි ඒගොල්ලන්ගේ යහපත නිසා අපි ද්වේෂය සකස් කරගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙනී හිටින්න වෙන කෙනෙක් එක්ක අපි ද්වේෂය සකස් කරගත්තා. ද්වේෂය ද්වේෂයමයි. ඊට අදාළව තමයි ඊළඟ ප්‍රතිසන්දි සකස් කරගන්නේ.